ආයුබෝවන් ඔයාලා මේ ගෙතිලා ඉන්නේ වටපිට YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලට මතකද අපි කලින් වීඩියෝ එකේදී පොඩි එක්ස්පෙරිමන්ට් එකක් ගෙනවා පැන්ඩෝල් ජුජුප්සා හැක්ස්ටොපි බැද්දාම මොන වගේද වෙන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක බලපු නැති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ link එකෙන් ගිහිල්ලා බලන්න. අදත් අපි ඔයාලට ඒ වගේම එක්ස්පෙරිමන්ට් එකක් අරන් ආවා. හැබැයි අද අපි ගන්න දේ පොඩ්ඩක් වෙනස්. අද අපි ගන්න යන්නේ ලංකාවේ ප්‍රසිද්ධ බිස්කට් වර්ග පහක්. හරියනම් අපි බලමු අපේ එක්ස්පෙරිමන්ට් එකෙන් මොන වගේ රිසල්ට් එකක් අද එයිද කියලා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. අපි ඉස්සෙල්ලා මාරි බිස්කට් එකක් දාගෙන බලමු මොකද වෙන්නේ කියලා. මේ දින අපේ මාරි එක මම ඒකෙන් බිස්කට් එකක් දාගෙන බලන තෙල් එකට මොකද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපිට මාරි බිස්කට් එකේ ඇඩේ මුකුත් වෙනසක් බලාගන්න හම් වෙන්නේ නැහැ. හැබැයි තෙල් එකේ පා වෙනවා. අපිට පේනවා මාරි බිස්කට් එකේ පාට නම් පොඩ්ඩක් රත්තරන් පාට වගේ වෙනවා. අපි පොඩ්ඩක් වෙලා තියාගෙන බලමු තෙල් එකත් හොඳට රත් වෙලා මේ මාරි බිස්කට් එකට මොකද වෙන්නේ කියලා. අපි ඉතින් එතකම් පොඩ්ඩක් බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. අපි තෙල් එක හොඳට රත් වෙලා තියෙන්නේ. හැබැයි මාරි බිස්කට් එකේ මුකුත් හැඩයෙන් වෙනසක් වෙලා නැහැ. පාට විතරයි පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. අපි තව ටිකක් කරලා තියාගෙන බලමු මොකද වෙන්නේ කියලා. බිස්කට් එකෙන් බුබුලු බුබුලු වගේ මතු වෙනවා. පාටත් දැන් හොඳට වෙනස් වෙලා තියෙන්නේ. ඔයාලට මතක ඇති අපි කලින් කරපු වීඩියෝ එකේ හැක්ස්ටොපි ඒ වගේම ජුජුප්ස් නම් දෙලට දාපු ගමන් ඒවා දිය වෙලා සීනි ගතිය ගොඩක් මතු වුණා. හැබැයි මේ මාරි බිස්කට් එක නම් තාම එහෙම මුකුත් වෙනසක් උනේ නැහැ. පාටෙන් ඇරෙන්න හැඩයෙන් කිසිම වෙනසක් නම් උනේ නැහැ. ඉතින් අපි බලමු එහෙනම් අනිත් බිස්කට් වලදිත් මේ වගේම තියෙද එහෙම නැත්නම් දිය වෙලා මොන හරි වෙනසක් වේද කියලා. ඔව් දැන් අපි අලුත් බිස්කට් එකක් දැම්මා. දැන් ඔයාලට පේනවා තේ දෙකේ පාට දෙකේ වෙනස කොච්චරද කියලා. අරක නම් ගොඩාක්ම දුඹුරු පාට වගේ වෙලා තමයි තියෙන්නේ. ඉතින් අපි අන්තිමේට ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප් එකක් පෙන්නන්නම් මේ ඔක්කොම ප්ලේට් එක තියලා මොන වගේ තියෙන්නේ කියලා. එහෙනම් අපි මේක පේපර් ප්ලේට් එකකට දාලා බලමු. මේකේ ස්මෙල් එක නම් කරවෙච්ච සුවඳක් තමයි ඉන්නේ. මාරි බිස්කට් වල සුවඳක් නම් ඉන්නේ නෑ වැඩිය. තෙල් සුවඳ තමයි ගොඩක් වෙන්නේ. ඉතින් අපි බලමු මේ පොඩ්ඩක් නිවුනට පස්සේ පොඩි කෑල්ලක් එහෙම කාලා පොඩි ට්‍රයි එකක් දාලා බලමු මොකද වෙන්නේ කියලා ඉල්ලලා. මේ දින්නේ අපි නයිස් බිස්කට් පැකට් එක. ඉතින් අපි එහෙනම් මේකෙනුත් බිස්කට් එකක් දාලා බලමු තෙල් එකට මොකද වෙන්නේ කියලා. අර බිස්කට් එකට වඩා ඉක්මනට බැදෙන ගතියක් තමයි තියෙන්නේ. හොඳටම පෙඟිලා තියෙන්නේ බිස්කට් එක. මාරියක නම් එහෙම පෙඟුනේ කැඩුනේ මුකුත් නැහැ. හයි වෙලාම තිබ්බා. හැබැයි මේ නයිස් එක නම් දාපු ගමන් කැඩුනා. පාටත් පොඩ්ඩක් වෙනස් වී ගියා. නයිස් බිස්කට් එක නම් හොඳ සුවඳක් එනවා මේක බැදෙද්දී. ඇත්තටම හරිම සුවඳයි මේක කණ්ඩ හිතනවා මේ සුවඳට නම්. බලමු ඉතින් කණ්ඩ පුළුවන් වේද කියලා අපි පොඩි ට්‍රයි එකක් දාලා බලලා කියන්නම්. හැබැයි ඉතින් කලින් වීඩියෝ එකේදී වගේම මේකෙදිත් මතක් ගන්න ඕනේ මේ වගේ දෙදි ට්‍රයි කරලා කාල බලන්න යන්න එපා. මොකද මොනවා වෙනවද කියලා අපි දන්නේ නැති හින්දා අපි මේක කරන්නේ පොඩි පන් එකක් ගන්නත් එක්ක සහ මේකේ මොකද වෙන්නේ කියලා බලන්නත් එක්ක. ඒ හින්දා මේ වගේ දෙදි ට්‍රයි කරලා බලන්න යන්න එපා. මේකත් රත්තරම් පාට වගේ වෙලා තියෙන්නේ. අර කැඩිච්ච කෑල්ල නම් ගොඩාක්ම දුඹුරු පාට වෙලා මං හිතන්නේ ඒක බැදිලා තියෙන්නේ හොඳටම. හරින අපි මේක අරගෙන තව එකක් දාලා බලමු කැඩෙන්නේ නැතුව පෙඟින්නේ නැතුව මේක ගන්න පුළුවන් වේද කියලා. මම නම් හිතන්නේ අපි බැරි වෙයි වගේ ඒක තියෙන විදිහත් එක්ක දැක්කාම. ඉතින් අපි මේ තෝරගත්ත බිස්කට් කම්පැනි වලින් අපිට කිසිම අනුග්‍රහයක් දක්වලා නැහැ. අපි මේක තෝරගත්තේ මේවා ඉතින් ගොඩක් ලංකාවේ ප්‍රසිද්ධයිනේ හැමෝම වගේ කනවා. නයිස් චොක්ලට් බිස්කට් වගේ දේවල් කිව්වම හැමෝම කාලා තියෙන හැමෝම එදිනෙදා ජීවිතේ පාවිච්චි කරන දේවල්නේ. ඒ හින්දා තමයි අපි මේවා ගත්තේ. එහෙම නැතුව කිසිම අනුග්‍රහයක් අපිට මේ කම්පැනි වලින් දක්වලා නම් නැහැ. බිස්කට් එක නම් හොඳට පෙඟිලා තියෙන්නේ.
මහිතන ගන්න පුළුවන් මේ වගේ අපිට ගැඩෙන්නේ නැතුව අපි තව ටිකක් වෙලා තියාගෙන මේක পেපර් ප්ලේට් එකකට අරන් බලමු මොන වගේද කියලා. ඉතින් නයිස් බිස්කට් එකේ ස්මෙල් එක නම් අපිට නිකන් අර පොල් පැණි හදපුවාම එන සුවඳත් එක්ක නයිස් බිස්කට් එකේ සුවඳ වගේ තමයි එන්නේ. පොඩ කාලනම් බැලුවා හැබැයි හරිම තිත්තයි මේක නම්. අපි කලින් ගත්ත එක ගොඩක් කල වෙලා නිසා වෙන්න ඕනි තිත්ත. අපි එහෙනම් මේක පොඩ කලින් මේ විදිහටම තියද්දි পেපර් ප්ලේට් එකකට දාලා බලමු මොනවද කියලා. ඉතින් අපි ඊළඟට දාගන්න යන්නේ මිල්ක් ෂෝට් කේක් බිස්කට්. ඉතින් මේවා හැමෝම කණ්ඩාස බිස්කට් ජාතියන්නේ. අපි දාලා බලමු තෙල් එකට මොකද වෙන්නේ කියලා මේකට. පොඩ්ඩක් දිය වෙයි වගේ තමා පේන්නේ නං. බිස්කට් එක වැඩි පොඩි පෙන ගතියක් වගේ එනවා මේකේ නං. ඉතින් පොඩ හුලඟ වැඩි ලිපණි වෙනවා ටක් ගාලා. ඉතින් අපි මේ පොඩි ලිප පත්තු කරගන්න පොඩි ට්‍රයි එකක් දෙනකම මං ඉන්නේ. අපි බෙදගත්තු කලින් බිස්කට් නම් තෙල් එක උඩ පාවුණා. හැබැයි මේක නම් තෙල් එකෙන් යට වගේ තමයි තියෙන්නේ. ඒත් එක්කම පොඩි පෙන ගතියකුත් ඇවිල්ලා තිනවා. දිය වෙච්ච ගතියක් තමයි පේන්නේ නං. අනිත් පැත්ත දාගත්තට පස්සේ යට පැත්ත නම් හොඳටම කර වෙලා තියෙන්නේ. අපි මේකත් পেපර් ප්ලේට් එකට අයින් කරගෙන බලමු අන්තිමට මොකද වෙලා තියෙන්නේ කියලා සහ මේකේ රස තත්ත්වය ගැන එහෙම පොඩ්ඩක් බලමු. ඉතින් අපි මේ බිස්කට් එක බෙදලා පස්සේ තෙල් ටික මාරු කරනවා. මොකද අර බිස්කට් එකේ තියෙන සීනි වගේ දේවල් දිය වුණාම ඊළඟ බිස්කට් එක බද්දි ඒකේ පොඩි පොඩි වෙනස්කම් ඇති වෙන්න පුළුවන් නිසා ඉතින් ඊළඟට අපි බෙදගන්න යන්නේ ගොඩක් ප්‍රසිද්ධ බිස්කට් එකක් ක්‍රීම් කැකර්. මේක අපි හොස්පිටල් වල ඉන්න ලෙඩ බලන්න යද්දි තරන් යනවා, නෑදෑකවල යද්දි තරන් යනවා, හැම දෙයකටම මේ බිස්කට් එක තමයි අරන් යන්නේ. එහෙනම් අපි ඒකත් දාලා බලමු මොකද වෙන්නේ කියලා. කකර් බිස්කට් එකේ නම් පාට පොඩ්ඩක් වෙනස් වෙලා තිනවා. ඒරෙන් හැඩෙන් වගේම දිය වෙච්ච ගතියක්වත් අපිට බලා ගන්න නම් හම්බෙන්නේ නැහැ. මම හිතන්නේ මේ බිස්කට් එක ගොඩක් හයියි වගේ පේන්නේ. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ මේ ක්‍රීම් කකර් බිස්කට් එකේ සොෆ්ට් ගතියක් නැහනේ. ඒ කියන්නේ තැනින් තැන් උඩට මතු වෙච්ච පොඩි පොඩි කෑලි තියෙනවනේ. අන්න ඒ කෑලි තවත් පොඩ්ඩක් ලොකු වෙලා තිනවා වගේ මේ වගේ පාටත් නිකන් තද දුඹුරු පාටට වගේ හැරිලා තිනවා. බිස්කට් එක නම් තාම දිය වෙලා නැහැ වගේ තමයි පේන්නේ. කොහමත් තට්ටු හතක් තියෙන බිස්කට් එකනේ හින්දා ගොඩක් මේක හයිය ඇති. මේ බිස්කට් එක තමයි අපි වැඩිම වෙලාවක් තාල්චි තියාගත්තු බිස්කට් එක. තාම පාට විතරයි වෙනස් වෙලා තියෙන්නේ. දැන් බිස්කට් එකේ පාට ගොඩක්ම රතු පාටට හැරිලා තියෙන්නේ. කොහොමද දැන් අපි මේක විනාඩි 25ක් විතර තියාගත්තා. හැබැයි තාම හැඩයටවත් දිය වෙලාවක් නැහැ. බිස්කට් එක පාට විතරයි වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් අපි දැන් මේක পেපර් ප්ලේට් එකකට දාගෙන බලමු අන්තිමට නිවුණාම මොකද වෙන්නේ කියලා. ඉතින් ඊළඟට අපි ගන්න යන බිස්කට් එක තමයි ගොඩක් අය කන්න කැමති චොක්ලට් බිස්කට් එක. එහෙනම් දාගෙන බලමු මොකද වෙන්නේ කියලා. මේ බිස්කට් එක නම් අනිත් බිස්කට් වලට වඩා ඉක්මනින් දාපු ගමන් බැදෙන ගතියක් තමයි පේන්නේ.
මය බිස්කට් එක නම් තියෙන පාට අඩු වෙන ගතියක් තමයි පේන්නේ. මේ බිස්කට් එක හොඳටම දිය වෙලා තියෙන තෙල් එකේ මම හිතන්නේ මේ ක්‍රීම් ටික තමයි දිය වෙන්නේ. අපි එහෙනම් මේ බිස්කට් එකත් পেපර් ප්ලේට් එකකට දාගෙන බලමු. නිවුනහම මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙතින් අද අපි එක්ස්පෙරිමන්ට් එකකට ගත්ත අපේ බිස්කට් වර්ග පහ බදලා ඉවරුණාට පස්සේ තියෙන විදිය තමයි මේක කට්ටි දැන් පේන්නේ. ඉතින් මෙතින් අපි ඉස්සෙල්ලාම බදගත් අපේ මාර් බිස්කට් එක පොඩ්ඩක් සාමාන්‍ය බිස්කට් එකකට වඩා හයියයි. කන්න පුළුවන් තත්ත්වේ නම් තියෙනවා. හැබැයි කට්ටිය මේක ට්‍රයි කරලා කාලා බලන්න යන්න එපා. මොකද වෙන්නේ කියලා දන්නේ නැති හින්දා. ඉතින් මේ දින් අපි ඊළඟට බදගත්ත මිල්ක් ෂෝට් කේක් බිස්කට් එක මේක හයි වෙලා නැහැ. සාමාන්‍ය තත්ත්වෙම තියෙනවා. හැඩේ සහ මේක පිටිගතිය පොඩ්ඩක් දියවෙච්ච ගතියක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි බදගත්ත නයිස් බිස්කට් එක ගත්තොත් ඒකත් පොඩ්ඩක් හයිය ගතියක් තියෙනවා. ඒ වගේම මේක උඩ පොඩ්ඩක් අර තෙල් ගතිය තියෙන නිසා වෙන්නේ දෙහිම් පේන්නේ පොලිෂ් වෙච්ච ගතියක් තමයි පේන්නේ. ඉතින් ඔයාලට මේ බිස්කට් එක දකිද්දි පේනවා ඇති මේක නිකන් ලයිට් බවුන්ස් වෙන ගතියකුත් තියෙනවා. හොඳටම ෂයින් වෙලා තියෙන මේ බිස්කට් එක. මේ බිස්කට් එක නිකන් හරියට අපි අර පොලිෂ් කරා වගේම විදිහකින් බලා ගන්න පුළුවන්. බිස්කට් එක ගොඩක් හයියයි. සාමාන්‍ය බිස්කට් එකට වඩා ගොඩක් හයියයි. කඩන්නත් පොඩ්ඩක් අමාරුයි. ඊට පස්සේ අපි අන්තිමට බදගත්තේ අපේ චොක්ලට් බිස්කට් එක. ඒක නම් හැඩේ එහෙම ලොකු වෙනසක් කරලා නැහැ. හැබැයි පාට අර අපි ඉස්සල්ලාම වදි දින පාට අඩු වුණා. හැබැයි දැන් ආයෙ පාට වැඩි වෙලා කළු පාට ගතිය ගොඩක් වැඩි. ඒ වගේම මේක ඇතුලේ ක්‍රීම් ඔක්කොම දිය වෙලා තියෙන්නේ. ඒ ඔක්කොම තෙල් වලට දිය වුණා. බිස්කට් පෙති දෙක විතරයි අන්තිමට ඉතුරුනේ. ඒක එක්තර හයිය ගතියක් නැහැ. හැබැයි සාමාන්‍ය බිස්කට් එක වගේම තියෙනවා. ඉතින් ක්‍රීම් කැකර් බිස්කට් එක අපි කාලා බැලුවා. ඒක නම් ගොඩක් මරහයි. ගොඩක් ක්‍රිස්පි ගතියෙන් වැඩි. ඇත්තම හරිම රසයි මේ බිස්කට් එක. මොනවත් හැබැයි ආයෙත් මතක් කරන ඔයාලට මේක කාලා බලලා ට්‍රයි කරලා යන්න එපා ගෙදරදී. ඉතින් ඔයාලා දකින්න ඇතිනේ අද අපේ එක්ස්පෙරිමන්ට් එකේ රිසල්ට් එක මොන වගේද කියලා. ඉතින් අපි අද ගත්ත බිස්කට් වර්ග පහ නම් අවුලක් නැතුව අපි කාලා බැලුවා. හැබැයි අපි නැවත නැවතත් ඔයාලට මතක් කරනවා මේ දේවල් ගෙදිදී ට්‍රයි කරලා කාලා බලන්න යන්න එපා. මොකද මොනවා වේද දන්නේ නැහැ. මේ තෙල් එක්ක මිශ්‍ර වුණාම සහ බැදෙද්දී එක එක දේවල් හැදිලා මේකේ රසය සහ මේකේ විස දේවල් එකතු වෙන්න පුළුවන්. ඒ හින්දා කාලා බලන්න යන්න එපා. ඉතින් මම කලින්ත් ඔයාලට කිව්වනේ අපි මේක කරන්නේ පොඩි ෆන් එකක් සහ කවුරුත් කරලා නැති දෙයක් කරන්න ඕන නිසා සහ ඔයාලට මේකෙන් මොකද වෙන්නේ කියලා පෙන්වලා දෙන්න ඕන හින්දා එක එක දේවල් බදලා අපිටත් තේපා වෙලා තියෙන්නේ. බදිනව බලන් ඉඳලා ඔයාලටත් තේපා වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක බදිනකින් පොඩ්ඩක් එහාට ගිහිලා වෙනස්ම එක්කට එමු. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බවන බලාපොරොත්තුෙන් අපි අදට සමු ගන්නවා. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම රතුපාට button එක ඔබලා subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් video එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන ගන්න පුළුවන්. එහෙනම් අලුත් video එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා. ගිහින් එන්න.